ඔ සබත් දවසක් සියලු දෙනාටම අද දවසේදත් ස්වාමින්න්වහන්සගේ නමයෙන් ඔබ සියලු දෙනා අපේ ජාති්‍යන්ත්‍රමිෂනාරී සංගමය සහ ප්‍රතිසංස් කරන හඬ ප්‍රකාශනා අයතනය වෙනුවෙන් ඉතා ආදරෙන් ස්වාමින් වවන්සේ තුළ පබෙළිගඩ කැමති අපි අද දවසේ පාඩමට යන්න කලයෙන් ස්වාමින් වහන්සේගේ උදවිල්ල අපි සියලු දෙනා යාඥා කරමු. අපට මහත්සේ ප්‍රේම කරන්න වූ සබදවසේ දේ පාන මේ අනග සබද්දින උදෙසා බොහන්සේ අපට දැක්කවා අනුග්‍රහයට කරුණාවටත් ඔ බොහන්සේ අපට මේ ලබාදීම ගැනත් බහන්සට අනඒක වාරක් ස්තුති ස්වාමීණ දැනුත් බොහන්සගේ වචන හැරීමේදී ශුද්දහත්ම මඟ පෙන්නවීමට ොහන්සගේ වැඩ සිටිමත් අප සමඟ ගැඳී සිටමින් ඔ බහන්සේගේ මඟ පෙන්ව මනුව සැබෑ ලෙසත් සත්‍ය ලෙසත් මේ බහන්සේගේ සත්‍ය යන්න පජින ගන්ට ඒ තුළින් අපගේ ජීවිත හැඩගස්වා ගටත් ඔබහන්සේ කෙරෙහිටබෙන්නව ඇදෙහිල්ල ක්තිමත් කරගන්නටත් උබවහන්සට වරම් දෙනෙන් ඉල්ලා සිටමි ැබ ලව සියලුම පාපවලටත් තමවයිද සිටිමනි අත්වන්න අප ගැලුම්කරු සුස් ක්‍රිස්තුුන් වහන්සේගේ උතුම නාමේ උදෙසාය තාමෙන් හරි එහෙම නම් අද දවසේදී ස්වාමීන් වහන්සේගේ යක්ඥාව පිළිබඳව අවසන්න කොටසට අපි ඇවිල්ලන්න පොඩි හැඳින්වීමක් කරනවා නම් ඔබ ඔබ සියලු දෙනාට මතක ඇති ස්වාමීන් වහන්සේගේ යක්ඥාව කොටස් දෙකකට අපි බැදවා එක කොටසක් දෙවියන් වහන්සේ සහ උන්වහන්සේ සම්බන්ධයෙන් ඇති දේවල් සහ උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ අප වෙනුවෙන් කරන්ට තිබෙන දේවල් පිළිබඳව අපි කරන්නාව කන්න ලුවන් සහ අප වෙනුවෙන් අපි ඉල්ලන්නවු දේ පිළිබඳව වශයෙන් කොටස් දේකට මේක බෙදෙනවා මේක හරියටම ආකඥාව හරියටම කොටස් දේකට බෙදෙනවා වගේ එකෙන ආක්ඥාවන් දෙකට සීමාාවෙනවා දස පනත එයාකාරයටම අපි මේකත් කොටස් දේකට බෙදාගන්න පුළුවන්ය එතකොට අද දවසේදී අපි මේ දෙවෙනි කොටස ගැන අවධානය යොමු කරන්නට යන්නේ ඒ ගැන අප වෙනුවෙන් අපි අයදින්නවූ අප ඉල්ලා සිටින්නවූ අපගේ කන්න ලවුවන් අපට අවශ්‍ය කරන දේවත් ඒ පිළිබඳව සහ උන්වහන්සේට අවසානයේදී උන්වහන්සේට මහිමය ලබාදීම පිළිබඳව අපෙන් ඒකත් කෙරෙන ආකාරය පිළිබඳව අපි අද දවසේදී ඉගෙන ගන්නඩ බලාපොරොත්තුවෙනවා අපි ඒ පාඩමට යන්න කලින් අපි කියවෝොමු එක කොරින්ති පොතෙන් ඉතා වැදගත් කොටසක් අපි දකි නවා එක කොරින්ති තුන්ගනි පරිච්චේ දේ තුන්ගනි පරිච්චයේ දේ එක කොරින්ති තුනේ විසි එකේ සිට විසි තුන. එහෙයින් කවරයෙක්වත් මනුෂ්‍යයන් ගැන පාරට්ටු නොකරේවා. මක් නිසාද සියල්ල නුබලාගේය පාවුල් හෝ අපපොලොස් හෝ, කේපස් හෝ ලෝකය හෝ, ජීවනය හෝ, මරණය හෝ දැන්තිබෙනදේ හෝ මතු පැමැණෙනෙදේ හෝ සියල්ල නුබලාගේය නබලලා කිිස්සුස් වහන්සේගේය රෙසු වහන්සේ දෙවන් වහන්සේගේ. දැන් මෙතන අපි දකිනවා පළමුෙන් පටන් ගන්නේ මේක මේ කිසිවක් ගැන පාරට්ටු කරන්න පා නොඹබලාට හැමදේම දීලා තියනවා. මේ ලෝකයේ නුඹලාට හැමදේම තියවා. නමුත් ඒ පිළිබඳව පාරට්ටු කරන්න යන්නපා පාරට්ටු කරන්නේ ඉහෙළ කියන්න මොකක්ද. ඒ පිළිබඳව උදන් උදම් මැනීම එහෙමනතං මට මේ තියනවා මට අරක තියනවා මම මෙහෙමයි මමාර එහෙමයි. සමහරක්යි කියන මං අරයවදන්න මම මේ හොදන්න මෙන්න මේ වගේ දේවල් මේ ආඩම්බරද කතන්දර කරන්නයන්න එපා හෙම නැත්තං මෙතන මේ සභාවන් තුළ ගත්තහම සබහවතුළ මං පවුල්ගේකා කණ්ඩායමේ ම අපපොස්ක කණන්ඩායමේ මම් බරණ බස්ෙ ක්ඩයමේ මෙන්න මේ ආකාරයෙන් මිනිස්සු එක කණ්ඩායමොල්ට බෙදෙනු මේව කරන්න පා මොකද මේ සියල්ල වැඩ හැ මොකද මේ සියල්ලේ යිතිකාරය දෙවියන් වහන්සේ මේක අපි තේරුම් ගත යුතුම වූ දෙයක්. එතකොට දෙවන් වහන්සේ සියල්ලේ හිමිකරුවා එහෙම නැත්තං සෑම දෙයක් උන්වහන්සේ යටතේ උන්වහන්සේට අ උන්වහන්සගේ කැමැත්ත අනුව සිද්ධ වෙනවායි කියන එක අපි ඉතා හොඳින් දන්නවූ කාරණාවක්. විශේෂයෙන්ම අපිට හදිස්්‍යයක් ඇති වෙනකොට. හදිසිආපද අවශ්‍යතාවයන් එහම නැත්තං මොකහරි දෙයක් සිද්ධ වෙනකොට අපි හැමවෙලාම කරන්නවු දෙත් තමයි. අපගේ ශක්තියෙන් හෙමනැත්තන් අපි දන්න කියන අය තුළින් අපි යම් යම්දේ කරන්ට දරන්න වූ උත්සාහය. මේක අපි දෙවන් වහන්සේ අමතක කිරීම. එහෙමනැතන් න්වහන්සේ කරන්ට පුළුවන්දේ, උන්වහන්සේ කරන්නට බලාපොරොත්වෙන දේ අපි අමතක කරලා. සම්පූර්ණයෙන්ම අපි අපගේ ශක්තිය මත හමනැත්තං අපගේ යාළු මිත්‍රාදීන් දේශපාලක්කී නේමනැත්තං රටේ රජ රජවරු. මෙආකාරෙන් පාලකෙන් ඔවුන්ගේ හස්තවලට අපි බාරනවා ඊට පස අපි ඔවන්ගේ වහලන් බවට පත්වී ස්වාමීින් වහන්සේව උදාහසසි ව ඒමනැත්තං උන්වහන්සේගේ කස්ථාවයන් පිළිබඳව කිසිම වැදගත්කමක් නොදී අප ඒවා අතපසු කරන්නට පවා පෙළමෙන අවස්සාාවක් ගැන අපි දකින්නේ. මේ පිළිබඳව ඉතාමත් හොඳින් අපි අවබෝධ කරගෙන සිටිය යුතුයි. ස්වාමීන් වහන්සේගේ යාාඥාව තනම් මේවා මතක් කර දෙන තවත් තැනක් නැති තරම්. බයිබලේ ස්වාමින්න්වහන්සේ යාාඥාව පිළිබඳව අපි දැම්මට කලින් අපි හදාබරතුදේ සාරංෂගත කරනවා නම් ඒක ඉතා සාරංෂගත කරන්න ඉතා ලස්සන සඳහන් වෙන ස්ථානයක් අපි දකිනවවා තෝ්‍රම්ද බෞන්්ට් ලෙසිංස් කියන්නාව පොතේ. හරියට මේ ආශිර්වාද කන්දී සිතුවිලි කියල පරිවර්තනය කරන්න පුළුවන් ඒ පොතේ එලෙන්ජවයි සහෝදරය ලියපුොට කොටසක අපි දකිනව එක පිටුව හතලිස් දෙක ඉංග්‍රීසි පොත ඒ කිය නව මෙහෙම. ඒසුස් වහන්සේ අපට උගන්වා ඇති යාඥාවේ පළමු බාගිය නම් දෙවියන් වහන්සේගේ නාමේ සහ කැමැත්තයි. එනම් උන්වහන්සේගේ කැමැත්ත ෂස්ට කිරීම උන්වහන්සේගේ සේවය අපගේ පළමු කර්තව්‍ය බවට පත් කළ වෙට අපගේ අවශ්‍යතා සපුරාලිය හැකි බවට අප විශ්වාසයෙන් ඉල්ලා සිටිය හැකි. අනිවාර්යෙන්ම උන්වහන්සේ අප පළමුකොට තියෙනවන්නම් අප හැමදේම නොවඩුව ලැබෙන උන්වහසේ රාජ්‍ය සාව උන්හන්සේ අප මේ සොයනකොට අපට සියල්ල ලැබෙනවා එකන දේ අපි දකින බයිබලේ ඒක තියෙන නිසා මේ අකාරයෙන් අපි මේ දේ පිළිබඳව අපි ඉගෙන ගත්තා පහුගිය කාලයේද. අපි දැන් ස්වාමීන් වහන්සගේ ආඥාව පිළිබඳව දෙවැනි අධරට යම් මේ කියන දෙවන කොටස පිළිබඳව යන් ඒ දෙනි කොටසේ මොකද තියන්නේ කියෙන එක ගැන අපි හදාරට යන්න දැන් අපි මත යුකයේ පොත්තට දැන් අපිට පෙරලන්න පුළුවන් වෙයි ඒ ගැන බලන් මතයු කිශෂු භාරංචේ අපි එක දිට ැන් බලාගෙනාවේ මතය කිශ්ු ාරංචි ව විෂුභාරංචයේ හයවෙවැනි පරිච්චේරයට අප පෙරළමු මතෙව් හයේ අද බලමු එකොළහා මතෙව් හය කොළහා කියනවා අපේ දවස් පතා බෝජනය අපට අද දුන මැනව මොකදද මේ කියන්නේ අපගේ දවස්පතා බෝජනය අපට අද දුන මැනව. මේක අපි පරිස්සමින් කියවල බැලුවොත් මෙතන කියනවා. අපේ දවස්පතා බෝජනය. මෙතන කියන්නේ මගේ දවස් පතා භෝජනය කියලා. මගේ කිය කිසිම දෙයක් මෙතන නැෑ. එහෙම මගේ කියන අප මේට ආදේශ කලා නම් ඒක වෙන්න ඕනේ මගේ දවස්පතා බෝජනය මට අද දුන මැනව. එහෙම එවෙන්න ඕන. එහෙම දෙයක් මේක සඳහන් වෙන්නේ නෑ. මේ හැම වෙලාවක දීම බයිබල අපි දකිනවා මම මට මගේ කියන දේට ඉඩක් මෙැහැ. හැම තැනකුම තියෙන්නේ අපි අපේ අපට කියන දේ. නමුත් එක්තර අවස්ථාවකදී විශේෂයෙන්ම හැම්ම වෙලාවකදීම මම මගේ මට කියන දේ මේ සඳහන් වෙනවා මොකදදේ අවස්ථාව. අපි පවකරණ අවස්ථාවේදී ඒක මම වග කියන්න ඕනේකට. ඒක මගේ පිටයි ඒ වගකීම පැවරෙන්නේ. එතකොට මෙතන දී, අපි දකිනවා අනිවාර්යෙන්ම ස්වාමින්න්වහන්සේ ඒ බෙදාාවෙන් කරනවා. එමනත්ත ස්වාමීන් වහන්සේගේ ක්‍රිස්තියානි ධර්මය තුළ කිසි සේත්ම මම කියන දේට ඉඩක් නැහැ. මොකද හැම වෙලාවකදීම උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපි සියලු දෙනාම බෙදා හදාගෙන ස්වාමීින් වවහන්සේ තුළ ප්‍රීතියෙන් සිටිය යුතුයි. මොකද වෙලා බල් ැලුවොත්ඒ එක බහව වචනයෙන්ම සඳහන් වෙන. ක්‍රස්ටායා නිධර්මය කිය කල කියන්නේ බෙදා හදා ගෙන සන්තෝෂයෙන් සාමූහිකව සමාධානයෙන් සිටින්න වූ කණ්ඩායමක් පිළිබඳ ආගම. එතකොට මෙතන අප දකිනවා කිසිසේත්ම අපි දකින්නේ නෑ මාගේ දවස් පතා බෝජනය ගැන කතා කරන්න න අපගේ කියන එකයි කියන්න. මට පස්ස බැලුවොත් දවස් පතා භෝජනය ැ මෙතන කතා කරනවා. එහෙම නං. වස් පතා බෝජනය දැන් අදවසේ භෝජනය අද මට ඕන. එහෙම නම් හෙට්ට මොකද කරන්නේ. හෙටට මඟාව නැත්තම්ම මොකද කරන්නේ. ඒකන දෙවන් වහන්සේ අපි මොකද කරන්න ඕේ. උන්වහන්සට කියන්න ඕනේ ඔබහන්සේ අද දුන්නාවූ බෝජනයට බහන්සේට ස්තුූතියි. හෙට ගැන උන්වහන්සේ බලාගනී. අනි වාර්යෙන්ම කිසි සේත්ම උන්වහන්සේ අපිව අත්හරන්නේ නෑ. ඇද හිල්ලෙන් ශක්තිමක්ව සිටිනවා නම්. අපට ප්‍රශ්න තිබෙනවා අනිවාර්යයෙන්ම නමුත් ඒ ප්‍රශ්නවලින් ගොඩ එන්නට උන්වහන්සේ උදව් කරට බලාගෙන සිටිනය කියෙ අපි දකිනවා අප ගීාවල පොදර පොඩ පෙරලමු ීතාවලිය තිස් හට ගව පෙරලමු ගීතාවලත් තිස් හතේ මොකක්ද කියන්න කියර බලන්න. ිතලේ තිස් හතේ තුන ගිතාවලේ තිස් හතේ තුන කියනවා. ස්වාමෙන් කරෙහි විශ්වාසය තබා යහපත්කම් කරවා දේශයේ වාසය කරමින් විශ්වාසකමානුව යව. මේකයි තිස් හතේ කියන්නේ. මොකද ස්වාමීින් වහන්සේ කරේ විශ්වාසය තබා යහපත්කම් කරව. මොකද අපි කරන්න ඕේ මොකද යහපත්දේ කරන්න ඕනේ මොකද අපේ ස්වාමීන් වහන්සේ කෙරෙයි විශ්වාසය. යුතු ඒ පරිච්චේදේම විසි පහ පොඩ්ඩක් බලන්න කොමකද කියන්න කියර බලන්න විසි පහ මම යවනෝ සිටියමේ දැන් මහළුව සිටීමේ එස ව නමුත් ධර්මිෂ්ඨ්‍ය අත්තරණි ලැබූ බවවත් ඔහුගේ වංශය කෑම සිංගන බවවත් නොදුටිමි මොකදද මේ කියන්න. කිස්සි මආකාරයක අපේ කෑමබීම අපිට වරදින්න හ අපි ධර්මිෂ්ටෝ ජවත් වෙනවා නම්. අපි ස්වාමීන් වහන්සේ තුළ සිටිනවා නම් කිසි සේත්ම අපට උන්වහන්සේ අපව අත්තාරින්නේ නෑ අපි බඩගින්නේ කියන්නේ නැහැ කියන එක මෙතනද අපි දකිනවා. අපි යසය පොර පොඩ්ඩක් පෙරලමු යෙසය මොක්ද කියන්නේ කිය බලමු මේ කෙදී. යසා අය තිස්තුන යසය තිස්තුනේ තිස්තුන් එනි පරිච්චේදේ දහසේවෙනි පදය. යසය තිස්තුනේ දහසේ අපි දකිනවා. හගේ රක්ෂස්ථානය පර්වත බලකොටුවය. ඔහුට කෑම දෙනු ලබන්නේ ඔහුට වතුර ලැබීම වරදින්නේ නැත කෑම සහ වතුර වරදින්නේ නැහැ. මොකද උසස් තැන්වල ජීවත්වෙනකොට ස්වාමින් වහන්සේ අපි රැක බලාගන්නවාය කියෙනෙක අපි මෙතැනද දකිනවා. කිසි සේත්ම අපි ්‍යඥා කරනකොට අපේ දවස්පතා භෝජනය ගැන අපි උන්වහන්සේගේ නිල්ලා සිටන කකොට. ිසේත්ම ඒ අපිට වරදින්නේ නෑ මොකක්කර ආකාරයකෙන්. අ එලි අට කපුටන් ලවා වටුවන් ලවා කණ්ඩදුන්න ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අපට ක්ට දෙන්ට මොකක්හරි ක්‍රමයක් උන්වහන්සේ අප වෙනුවෙන් කරයි. ඒ විශ්වාසය ඇතුව අපි යායුතුයි. අප දැ අපි දැන් ඊළඟ කොටස්සට බලමු මෙතනදී. ොකක්ද මේ ගැන කතා කරනකොට දැන් මෙතරද අපි දකින්නේ අපගේ කෑම ගැන කියන අපි දැක්. ඒ අප කියල කියනකොට මොකදදයකින් අදහස් කරන්නේ. මම අද යාාඥා කරනවා ස්වාමින් වහන්ස අපගේ කෑම ටිකක්ට ලබා දෙන්න. එතකොට අප කියල කියනකොට මං අවට සිටින සියලු දෙනා මේකට අයිති වෙනවා. අද දවස්සේ ස්වාමීන් වහන්සේ මාගේ යාත්ඥාවට ඇහුම්කන්දීලා උන්වහන්සේ මට උත්තර දුන්නා නම්. ඒ උත්තරදීමෙන් මට ලැබෙන් අවුදේ කාටදයිති අපිටයි අයිති ඒක මට නිවිතරක් අයිති නෑ ඒක මතක තියාගන්ටෝන අපිට ලැබෙන ආශිර්වාදයන් හැම වෙලාවකදීම අපි අන් අය සමඟ බෙදා හදාගත යුතුයි. මේක තවත් වැදගත් පාඩමක් අප මතක තබාගත යුතු මොකද අපගේ කියල කියනකොට හැම වෙලාවතදීම. අපි අන් අය සමඟ බෙදා ගැනීමට අපි මෙතනද කොරොන්දුවක් වෙනවා. අප අන්නයට දෙන්ටයි අපි බිල්ලන්නේ ඔය එඔවුන් වෙනුවෙනුත් අපි ඉල්ලනුවමක අ එම නිසා උන්වහන්සේ ප ලබා දෙනවා දුන්නහම ඒ මට විතරක් කියලා අපි තියාගන්න එක සම්පූර්ණයෙන්ම වැරදි කියන අපි දකිනවා. අපි දෙක කොරින්ති පොදර පොඩ්ඩක් පෙරලොම දෙ එකක කොරින්ති නමවෙනනි පරිච්චේදය දෙකොරින්ති නවේ අ අටවිනි පදේ පොඩ්ඩක් පෙරල කියෝම්. නවේ අට එක කියනවා, අවද නුඹබලා සියලු දේවලදී නිතරව දිතරම පූර්ණකම ලැබ සියලු යහපත් ක්‍රියා සඳහා පූර්ණව සිටින පිණිස නුබලාට සියලු අනුග්‍රය වැඩිකර දෙන්ට දෙවියන් වහන්සේට පුළුවන. මෙතන කතා කරන්නේ මොකක්ද නුම්බලාට නුම්බලාට මෙතනත් බහුුවචචනින් කතා කරන්නේ. නුඹට කියලකි වෙන නුම්බලාට කියලා කියන්න. එත ගොට මෙආකාරයෙන් බලනොගොට අපිට සාමූහිකව කරන. උන්වහන්සේ කරන මේ ආශිර්වාදයන් අපි අන්න අය සමඟ බෙදාගත යුතුයි අනිවාර්යෙන්ම ඒ පරිච්චේදයම අපි පොඩ්ඩක් පලමු හයවෙනි පදයට පොඩ්ඩක්කයක්. නමුත් මේක ලිකියමි මස්සුරු ලෙස වපුරන්නා මසුරු ලෙස කපාගන්නේය නොමසුරුව වපුරන්නා නොමසුරුව කපාගන්නේය. අපි මසුරුකම්කලොත් අපි අන්නයටට බෙ ගන්න මට ලැුණ දේ මට තරක්ම තියාගන්නන්නේ කියලා කිවොත් අපට අපට අස්වන්න නෙලා ගණඩ පුළුවන් වෙන්න කොහොමද ඒකත් එආකාරයෙන්ම ලැබේ. අන්න ඒක අපි අමතක නොකළ යුතුයි. හරි දැන් අපි මතවුගේ පොතට දැන්ගේ. නැවතත් යම් මතයුගගේ පොතේ ස්වාමිවහන්සගේ ්‍යඥාවට ස්වාමිනාාන්සේ යක්ඥාව ඊළඟ කොටස අපි දකින ඊළඟ පද මොකක්ද දකින්නේ මතෙව් හයේ දොල හබලමු දැන් අපි කෑම පිළිබඳ අපි දැක්කා දොළොස්වෙනි පදේ අපේ නයකාරයන්ට අප කමා කළක් මෙන් අපේ නයත් අපට කමා කළ මැනව අන්නයට සමාවිදීම පිළිබඳව මෙතන සඳහන් කරන්නේ අපේ නායකාරයන්ට අපට වර්ධකරපු අයට අප අපට ප්‍රශ්න ඇතිකරපු අයට අපට පාඩු සිද්ධ කලායට ඔවුන් අයකාරයෝපේ ඔවුන්ට අපි සමවදුන්නක් මෙන් ස්වාමීණී ඔබහන්සිර විරුද්ධ කලාව දේවල් වල දේත් අපට සමාවදන්න මේක තමයි අපි මෙතනදි බලාපොරොත් වෙන්නේ. අන්නයට සමාවදීම ස්වාමෙන් කිස්සුස් වහන්සේගේ සභාව තුළ තිබිය යුතු තවත් ගති ලක්ෂණය. ඒක උන්වහන්සේගේ ්‍යඥාව තුළම අපට තියෙනවා. මෙතනදි බලන්න අන්නයට සමාවදීම ගැන අප මෙතනදි දකින කොට මෙතනදි කොටස් දෙකක් තියෙනවා මේ පදේ තුළ මොකද කියලා බැලුව දොළොස් වනි පදේ අපේ ණයකාරයයට අප කමා කලාක් මෙන්. අපි කමා කලාක් මෙන් කියල කියනකොට මේක අතීත කාලයට යනවා එතකොට අතීත කාලයකැන අපි කමා කරල ඉවරයි කමා කරල ඉවරයි මෙතන දී අප පොරොන්දුවක් මේ එමන කමිට්මට අපි අනිවාර් මේ කරලා ඉවරයි ස්වාමයනි ඒ වගේ අප ඒවත් අපට කමා කරන්න දැන් මේ අපි ඉල්ලීම මෙතන තියෙනවා පොරොන්දුවක් එෙමනත්තං මේ උන්වහන්සේට අපි වෙන්න වූ එකන අනිවාර්යෙන්ම මේක කර කරලා ඉවරයි ස්වාමිණයක කිය කියලා අපි උන්වහන්සට වචනයෙන් දෙන්නා වූ පොරොන්දුව සමඟ අපේ ඉල්ලීමත් මෙදන් දෙයනවා. අපිට ඒ පොරොන්දුව නැතුව ඉල්ලීමට යන්න බැරි වෙනවා. එහෙම නං අපි අනිවාර්යෙන්ම මේ ස්වාමීන්වහන්සගේ යාඥාවේ අර කොටස කියවන්න කොට නයකාරයෙන් පිළිබඳව කොටස කියවන කොට අනිවාර්යෙන්ම අපි ගණු දෙනු අපි හරි ගස්සාගෙනන්න ඕනේ අපට විරුද්ධ පවකරපු අයගෙන් අපි අපි අපිට විරුද්ධව ඔවුන් පව් කලාට එමනත්න් අපි විුද්ධව ඔවුන් මොනව කළත් අපිදේක ප්‍රශ්නයක් නෙවෙයි. අපි ගිල්ලස් කමාව ගත යුතුයි. ඔවුන් සමඟ අපි සමාධානය විය යුතුයි. අපි නයකාරි ෝය ගොල්ල. නයකාරයයට අප කමක් කලාක්මෙන්.ි ඔවුන් ඕ අනිවාරීම් අපි සමාව දෙ ඇනමුත් ඔවුන් අපි ගන දෙනක් නෑ ඇයි ඕුන්දැයක් නෑ ඔවුන් අපි කතා කරන්න ඔවුන් අපි බලන්නේ. මේක නෙමේ කියන්නේෙමිතන මෙත අපි කමා කරහක් වෙන් කියල කියනකොට අපි අනිවාරෙන්ම ඔවුන්ට බෙදන හැන් දෙෙන්ම අපිටත් බෙදේ කිය එක පැහැදිලියෝව මේකේ තියෙනවා එතකොට ඒක නිසා අපි ඉතාමත් ඕමනාවෙන් යුක්තව මේ පිළිබඳව කටයුතු කළ යුතුයි අපි පොඩ්ඩක් මේ මේ පිළිබඳව මේ බලමු යහකොබ්ගේ පොතටයම් යාකොබ්ගේ පොතේ හරි ලස්සන පදටිකක් දකිනව මෙතන මේ යකබ් යකොබ කිය කිව්හම කවුද මේ යකෝප් මතගද ගොලන්නම යකොප කියන්නේ කවුද කියලා යකොප් කියලා කියන්නේ යෙසුස් වහන්සේගේම සහෝදරෙයි එතකොට බාල සහෝදරයෙක් වෙන්න පුළුවන් වැඩි මාල් කෙනෙක් වෙන්න පුළුවන් කෝහමහරි මේ යකොබ්ගේ පොතේ පස්වනි පරරිච්චේදිය පස්වනි පරිච්චේදී පහළොව සහ දහසය. යාකෝබගේ පොතේ පස්විනි පරිච්චෙලි පහළව දාසය පදවල අපි දකිනවා මෙහිෙම. එවිට ඇදෙහිල්ලේ යාඥාවෙන් රෝගාතුරයාට සුවේ ලැබේ ස්වාමින් වහන්සේ ඔහු නැගිටුවනවා ඇත. ඔහු පාපයන් කර තිබේ නම් ඒවා ඔහුට කමා කරනු ලැබේ. එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යඥා කර පල්ලා. ධර්මිට මනුෂ්‍යය ඔප්පු කරන කන්න ලෞ්ව කරනකොට ගැෙන මහත්දේ ඉෂ්තවෙයි. මොකදද මේ කතා කරන්නේ. පළවෙනි කොටසේ අපි දකින්නේ අපි දෙවන් වහන්සේ සමග දෙවන් වහන්සේ අපි නැගිතුවන්නේ කොහොද උන්වහසේගේ ඇද හිල්ලෙන් යක්තු අපි ්‍යඥා කනවාන රෝගීව සිටින අයට සුවේ ලැබේ. අනිවායෙන්ම දැන් අපි මේ රෝග තත්වයෙන් පිබඳ අපි අවට කොඩාක් ඇහෙන් ලැබෙනෝ. දැන් අපි ජීවත්වෙන නගරයේ. අවට හැම්ම තැනකම අපිට අහන්ට ලැබෙන්නේ හැම තැනම මේ රෝගය පැතිරෙන අයි කියන එක. හැම්ම තැනම මිනිස්සු කතාවෙන්නේ මේක මේ කව දක්වත් නැති ආකාරයට දැන් සියල්ම දෙනම් මේ මාස් කෙහෙම දාගෙන මේ ගමන් බිමන් යනවා අපි දකි නවා දැ මේකවද ෝක වනේ නෑ මෙහි දැන් අපි දකි නවා. එතකොට මෙ ආකාරෙන් මේ විශාල වෙන සක් සිද්ධ වෙන අවස්ථාවක බය හිතෙන දේවල් සිද්ධ වෙන අවස්ථාවක දී. උන්වහන්සේ කියනවා අපට මොනුලෙඩේ ඇති වනත් සුවේ ලබා දෙන්න යාාත්ඥාකර ඒ සිද්ධ වෙනවාය කියල විශාල අපට වරක් ප්‍රසාධයක් එමැත්තන ොරොන්දුවක් උන්වහන්සේ මෙත ලබා දෙනවා නමුත් එතන කොන්දේසියක් තිනෙන මොකද මේ කොන්දේසි ළිඟග්‍රපි කින්න. එබැවින් නුඹලාගේ වරද එකෙනෙකාට කියාදී. ග වරදක්ුණනා අනං ඒ කෙනට කියන්න ු ඒ කෙනගෙන් මට වරදක්ුණාන එකකත්මං සමාව දෙන්න ඕනෙ ඊට පස්සේ සුව ලබන පිණිසේ එක කනකව උදෙේසා යක්ඥා කරන්න ඕන එකනෙකවඋදෙසා යක්ඥා කරන්න ඕනේ යෝගගේ ජීවිතආරම් බැලුවො යෝ ප්‍රශ්න ගොඩක පැටලෙනවා ඔහුට විශාල පරීක්ෂාවන් එනවා ශාරීරිකව මානසිකව මේ ගෙදර දමයිතිි ඔක්කොම මැරුණ තුවාල හැදිලා විශාහල වේදනාවකින් පසුවෙනකොට මේ පැත්තෙන් භාරියාව ඔහුට මේ කියනවා යනනි ස්වාමීන්වහන්සේව ශාප්‍රවිශට ශාප කරලා ජීවිතය නැති කරගන්න. මේ මදැ ඔන්න ඔොය වගේ. මෙආකාරෙන් යන අවස්ථාවේදී යෝබ් තමා සමඟ සිටි යහළුවන් වෙනුවෙන් උන්වහන්සේෙන් සමාවිල්ලල යහඥා කරනවා. මේ යඥාවට උන්වහන්සේ ඇහුන් කන්දීලා යෝබ්ව නිදහස් කරනවා ප්‍රශ්න වලින්. යෝබ්ගේ මේ ලෙඩ රෝග සියල්ල සුව වෙනවා කොහොමද ඒක පටන් ගන්නේ සුවවීම පටන් ගන්නේ අන්න අය වෙනුවෙන් ඕු කරන යාවඥාව නිසා. මේක අපට ජීවිතයට පාඩමක්. මෙතනද අපි දකින්නේ අන්නයට සමාවදීම පිළිබඳව. අපේ ණයකාරයෙන් අපි සමාව දෙන්නක් මෙෙන් අපේ ණයත් සමාවෙන්න්න ස්වාමයන්නේ. මේක තමයි අපි මෙතනද දකින්නේ. අපි යඥාවලට පිවිතුරු ලැබෙන්ට ඕනනම් අපි සියලු දෙනා සමග සමාධානයෙන් සිටිය යුතුයි. දෙවියන් වහන්සේ සමග සමගිවිය යුතුයි. උන්වහන්සේගේ ආකඥාවන් පැවැත්විය යුතුයි. මේ යාකොබ්ගේ පොතේ පස්වනි පරිච්චේදේ පහලෝ දාසේ පද දෙක තුළ ස්වාමින්න් වහන්සේගේ ආකඥාවනුත් තියනවා. මොකද පාලොස්නි පදය සම්පූර්ණයම ස්වාමින්න් වහන්සේ කර අපේ වගකීම් ගැන කතා කරන ොට දෙවැනි පදය එමනතන් දාසේවෙනි පදය අපි දකිෙනවා. නුෂ්‍යාව වෙනුවෙන් පිෂ් කළ යුතුදේ ඒ තුළ උන්වහන්සේගේ ආඥ්‍යාවන් දෙක සම්පූර්ණ වෙන කොහේ බැලුවත් බයිබලේ කොත්තන බැලුවත් අපිට උන්වහන්සගේ ආතඥාවන් දකින්න පුළුවන් එතකොඩ එකමදේ අපි ඒ පිළිබඳව මෙනෙහි කළ යුතුයි අපි ගීතාවලේ පොතට තව කොඩ්ඩක් පෙරල මෝකු ගීතාවල ගීතාවලි හරි ලස්සන දේවල් මේ පිළිබඳව සඳහන් වෙනවා ගීතාවලි පනස් එක ගීතාවල පණසේ එකකි වහම පිටක් ගල මතක් වෙන්න ඕොනේ ධවිත් රජතුමා මේ ලිව්වා වූ මේ ගීතාව ලිය පනස්ස එක පිළිබඳව ඒ ඒකට කියල ඒ මත්තෘකා බලන්න ගිතාවලි පනසේ කියැනෙ පසු ඇැවිලි වෙන්නාගේ කන්න ලව්ග පිළිබඳව. ධවිත් බැච්ෂබා කරා පැමිණීම නිසා අනාගතවත්තරූ නාතන් ඔහු එතර ගිය පසු ධවිත් සෑදූ ගීතයකි එකැන ඔහුගේ පසු ඇවිල්ල මෙතැනෙ දකින්නේ අපි ගීතලි පනස්සෙගේ දහය පොඩ්ඩක් පෙරලුම් අපිට දවස අපි මේක සම්පූර්ණයෙන්ම ඉගෙන ගමු හද දවස අපි දහමනි පදය පමණක් කියවොමු. දෙවන් වහන්ස පවිත්‍ර සිටක් මාතුල මැව්ව මැනව. ඉස්තේර ආත්මයක් මාතුළේ අලුතෙන් සෑදුව මනව මොකද මංගාව තියක පරණය ස්වාමයන්නේ මේක ගොඩක් කිලට්‍ර මේක ගොඩාක් වෛරයන් තියන මේක ගොඩාක් දේවල් තියෙනවා. මේක විනාශවෙන්න ඕනේ අලුත් සිතක් මාතුල ඔබහන්සේ මවන්න ඒ අලුත් සිත තුළ උන්වහන්සගේ ආත්මය ස්තීර වශයෙන් තියන ඕනේ. එකට උන්හන්ස ආත්ම යෙනනකොට ඒ සිත තුළ පේමය අනිවායෙන්ම තියරවා. මේක ධවිත්ගේ කන්නලව්වාක්. ධවිත් විශාලපාපයක් කරලා අර මනුස්්‍යාව මරන්ට සියලු කටයුතු සූදානම් කරලා ඒ මරණය පිළිබඳව සම්පූර්ණ වගකීම ධවිත්පත පැවරීති බෙනකොට. ඕගේ කන්නලව්ව ලියනවා දවිත් රජතුමා ලියනවා පනස්සක්ෙනේ ගීතාවලි පනස් එකේ මේකෙදී ඔහු කියන ගීතිකාවේ කොටසක් මේක මට අලුත්සිතක් දෙන්න ස්වාමීණී. අපි කීනෙක් මේ වගේ යායක්ඥා කර නෝවද මට අලුත් සිතක් දෙන්න මේ පරණය එක මට එපා පරණ එකේ ගොඩාක් වැරදි තියෙනවා මට හදාගන්න මට උඩ උදව්ෝනි ස්වාමීණි මට ඒක දෙන්න එතකොට මට අර මතයවගේ ශුභාරංචේ කියලතින ආකාරයට මට අන්නයට සමාව දෙන්න මට පුළුවන් ඒ තුළින් මට ඔබවහන්සේගෙන් මට සමාව ලැබේ මේක අපි මතක තබා ගත යුතුයි අපි දැන් ආයෙත් නැවත යන් මතවුගේ ශුභාරංචියයට මතයවුගේ ශුභාරචයේ හයවිනි පරිච්චේ දේ දහතුන්වෙනි පදේ දැන් අප අවසානයට මැවිල්ලෙන්නේ දහතුම් වෙනි පදය හයිවෙනි පරික්්ෂයේදේ එක කියනවා අප පරීක්ෂාවට නොපමණුවා නපුරාාවගෙන් අප ගැලෙව්ව මැනව. අප පරිීක්ෂාවට නොපමණවා. මොකදද මේ මෙතන ප්‍රශ්නය. පරික්ෂාවට අපිෝදාන්ට පාසවාමී. මොකදේකට හේතුව. පරීක්‍ෂාකාරය මා අවටම සිටිනවා. තැන් ටිකක් කල්පනා කරලා බලන්න ආදම් සහඒ ඉන්නකොට. ඔවුන් පරීක්ෂාව හඳුන්වල දෙනවා මේ සාතන්. පරීක්ෂාව හඳුන්ල දෙන්නේ කොහොමද ඇත්ත ගොඩාක් සමඟ චුට්ට ොරුටික් එකතු කරලා ඔහුමකද කරන්නේ සම්පූර්ණයම මේක ඇත්තක් බව මමා පාල මේ කුල්ලන්ගේ කුතුහල අවස්සමින් පරීක්ෂාවට පමණෝ ගන්න මේ කුතුහල විස්සීම තුළ තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. අද දවසේදී ඔහු සම්පූර්ණ කුතුහලයක් අවස්සන අප තුළ මේ උන්වහන්සේගේ වචනය පිළිබඳව න්හන්සේගේ නාගතවාකයන් පිළිබඳව. එන්ට තිබෙනව කාලාවල් පිළබඳව යිබලේ ලයා තිබෙන ේවල් පිළිබඳ සැක පහලර කරවන්න සෑහැන උත්සාහයක් කොහු දරනවා. එතකට මේ යාඥාවේ අපි ඉල්ල නෙමොකක්ද මෙතන දහතුගලි පදේ බලන්න. අප පරක්ෂාවට නොපමුණුව මොකද පීක්ෂාකාරය බලාගෙන ඉන්න සාතන් බලාගෙනම ඉන්න නෙමොකක්ද අපි කොහොමහරි කරලා අර පරීක්ෂාවට අපි දාන්ට. එතන්ට දැම්මයි පස්සේ ඕහ කිය නම් අන්න ස්වාමීණ ඔබගේ දරවා මෙ පරීක්ෂාවෙන්න්නවා ඕහ කිසිසේත්න ස්ර්ගයට නුසුදුසුවයි ඔහු මට ලබා දෙන්න. ඔහු මටයි යිති ඔබහන් සිට අයිති එතකොට ඒ ස්වාන්සනය ත කියන නෑ ඔහු වෙනුවෙන් මම ලේ හැලුවා. ඒ වගේම ඔහ මම ගලෝගන්් ගලෝ ගතතා ඔහු වෙනුම් මම් මැරුණ. එතකොට මට ඔහු ඕනෙ නමුත් අපගේ තෝරා ගැනීම සාතන් නම්, සුස් වහන්සේට කළ හැකි දෙයක් නැත එතකොට මෙතනදී තමයි අපි කියන්න හැම වෙලාවක දීම අනේ ස්වාමීනීමාව පරික්ෂාවට පමණුවන්න දෙන්න ඉඩ දෙන්න එපා මොකද මේ පරික්ෂාවට පැමණූහාව අපිට ගැලවෙන්න බැහැ. කල්පනා කළ බරන්න මංහිතන්න අපි පහු්ගිය කාලයකදී ඔ සතිගේීපේකර කලින් ඉගෙනගත්තා පේතෘුස්ගේ ජීවිත කතාව පිළිබඳව එතනද අපි දැක්කාල් පේතෘස් වෙනුවෙන් දෙවන්න ඒසුස් වහන්සේ කළ යාඥාව මොකදද. පරික්ෂාවට ඔහු ලක්වේ කියලා ඒසුස් වහන්සේ දැනගෙන ඉන්න නිසා. ඒ පරිීක්ෂාවෙන් ඔහුව ගලෝගන්න කියා හ පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිීමක් අපි දකිනවා. මේක ඉතාමත් වැදගත්. මෙතනදී අපි දකින යාඥාව මොකක්ද පරීක්ෂාවට නොපොමුුණවා නපුරාගෙන් අප ගැලැව්ව මැනව. නපුර හරිම නපුර විශවාමීයනිී. අපි පරිීක්ෂාවට යවන්නඇතු. පෝහොමාරි අපි බේරගන්න කියන එකයි. මෙතනද අපි දකින්නේ. එතකොට මේ පරීක්ෂාව කියන එක ගැන අපි බැලුවොත් අපිට මේ චූටි දරුවාගේ ඉන්නම් මේ වයස්කත මහලුමැහැල්ලන් දක්වාම මේක දිවෙන දෙයක්. මොකද පීක්ෂාව කියන එක සාතන්ට ඉතා පුරුදු දෙයක් ඔහු අපිටඩා අපට ව හොඳට මේ පිළිබඳව දන්න බයිබලයේ පිළිබඳව දන්නවා පරික්ෂාවට අපි වොදාන්න හට ොඳටම දන්නවා ඒ අපි අහුුවෙන ක තමයි මෙතන සිද්ධ වෙන්නේ මේ අහු නොවෙන්න තමයි අපි මොකක්ද කරන්න ඕනේ යාඥා කරන්න ඕනේ ඒක තමයි මෙතන කියන්නේ ඊළඟට මෙ කියනවා ඒළඟට බලන්න මේක කියනවා මේම ධහතුන්වෙනි පදේ අප පරීක්ෂාවට නො පමණුව නපුරාගෙන් අප ගැලෙව්ව මැනව නපුරාගෙන් අපිව ගැලව මනව සාහතන්ගෙන්ි ගලෝ ගන්ඩ ස්වාමීේ දැන් මෙතන තවත් ප්‍රශ්නයක් මෙතන නිවතු වෙනවා මොකක්ද මේ ප්‍රශ්නය. අපි කියනවා යාඥාවිදි කියනවා අනේ ස්වාමීනි නපුරාගෙන් අපිෝ ගලෝගන්න කර. නමුත් නපුරාගේ දේවල්වලට අපි හරිම ආසයිනෙ දැම් මොකොද කරන්න නිමේ එක. ඒක නිසා තමයි නපුරාග නව් පීක්ෂාවන් වල නපු ගලෝගන්න අපි උන්වහන්සකින් උදවවිල්න්න නොකට උන්හන්සේ උදව් දෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා නමුත්. අපි ඒ උදි යාඥාව කර ඉවර වෙලා උදවවෙනකොට අපි ඒකට ප්‍රතිචාර දැක්වේ නැත්තං උන්වහන්සට කොහොමතු උදව කරන්න පුළුව. අපි ඉන්න සාතන්ගේ පැත්තේ. කිසි සේත්ම සාතන්ගේ ටෙරිටර්ියකට එමැනැතම් ඔහුගේ ප්‍රදේශයට අපිට යන්නේ පා කියලා එලෙන්ජවයික් සහෝදරිය තුළින් අපට අනතුරැංගවීමක් උන්වහන්සේ කරලා ති නවා මොකදේකට හේතුව සාත. ගරෝන ංහකුමින් අපය දැහැගන්න බලාගෙන ඉන්නවා එකනෙක බයිබලෙත් තියනවා. එතකොට ඔහු බලාගෙන ඉන්නකොට ඔහුට හොඳ අධදැකීම් තියෙනවා. අපිට වඩා ලොකු ඇදෙහිලිවන්තයන්වත් වටටන්න. අපිට මත ගැඇති බයිබලේ කොච්චර ඇදහිලිවන්තෙන් වැටිල ගියා ඉන්නවාද. අපිට හොඳ මුදහරණය සාලමු වැටිල ගියානි. මේ ලෝකයේ හිටපු ඉන්ට යන්නූ සියලු මනුෂ්‍යජා මනුෂ්‍ය කොට්ටාස වල විශාල වූ ප්‍රඥාවක් තිබුණා වූ කෙන.ඒට කලින් කවුරුත් තේම හිටියෙත් නෑ ඉන්ටයන්නෙක් නැෑ. මේ ප්‍රඥාවන් තයවත් වැට්ටුවනෙදේ සාතා. එතකොට මේක අපට ලේසි වෙන්නේ අපට අපි බයිබලේ දන්නවා අප මෙහෙමයි අප අරහමයි කොච්චර උදා උදානම් ඇනුවත් අප උදමැන්ුවත් අපිට කොහෙත්ම මේකින් බේරෙන්න්න බැ මොකට එකට හේතුව. සාහතන් අපට වදා බලකතු විදියට මී ක්‍රියා කරනෝමිස් නපුරාවකයක් චරිතය හෝ රංගන කොට මොකද අප තුල තිබෙන් නවූ පරීක්ෂාවට ඇති ලැදියාව නිසා ඔහු ඒක උපරිමින් ප්‍රයෝජන ගන්නවා එම නිසා තමයි අපි යාත්‍ය කළ යුක්තේ නපුරාග අප ගැලව් කළවා ගත මැනුව මක් නිසාද අපි දාහතර බලපදය මේ ගලවක ැනුවේ කෙර මෙතන සහරක මක්නිසාද නොඹල මනුෂ්‍යන්ට ඕගේ වර්දකමා කරන්න නම් නුඹලාගේ ස්වාර්ගගේ පපාණන් වහන්සේ නොබලාට කමමාරන සේක නමුත් නුබලාලගේ මනුෂ්‍යන්ට ඔවුන්ගේ වරදකමා නොකරන්න ව නම් නුබලාගේ පියාණන් වහන්සේ නොබලාගේ වරදකමා නොකරණ සේක දැම් මෙතන මතයවුගේ ශුභාරංචිිය අපි මෙන්න මෙහෙමයි මේක දකින්නේ එතකොට මතයවුගේ ශුභාරංචයේ මේ මෙයාකාරෙන් මේ නැවත නැවත ඔහ කියන මේ සමෝදීම පිළිබඳව. ඒක නිසා නැවතත් මං ොක ලන්ටේ එක මතක් කරන්න කැමති අප තුළ තිබෙන්නවූ විශාල වූ වරදක් තමයි මේ කමාව නොදීම කියන එක. ඒ තුළ ඇයි මේක නැවතත් මිතරෙ මතක් වෙන්න කියලා කිවොත් අපි පරීක්ෂාවට වැටෙන්න මේකම හොඳටම ඇති. මොකද සාතන් අපට වරද පටවනකොට අපට ඔහු, විශාල වශයෙන් අපට අනතුරඇගවීමක් එලෙන්ජුවටත් සහෝදරය තුළිනු අපි ආන්ට ලැබෙනවා. ඔහු කියන ලොකුමද මේ වර්ධ තැබීම තමයි අරකෙනාට ඔබ වහන්සේ කොහොමට සභාාව දෙන්නේ. ඔහු අහවලාට සමව නොදී තාමත් තින්නේ. එතකොට කොම සභාව දෙන්නේ. එතකොට මෙතනද අප නිසාම කිස්සුස් වහන්සේ අස්සරණ බවට පත්තිනවා එහමනත්න් උන්වහන්සේගේ දූතයන් ස්වර්ගය. මේ සාතන් ඉදිරියේ අවමානයට ලක්වෙනවායි කිය අපි දකිනවා. එම නිසා අපි හැම වෙලාවකදීම. අප මේ උන්වහන්සගේ යාඥඥාව ගැ සඳහන් කරනකොට උන්වහන්සගේ යාඥාව ගැනි බලනකොට එි යඥා කරනකොට අපි පරිීක්ෂං වෙන්න ඕන මේ පරික්ෂාව පිළිබඳ අපි ගොඩක් ඒගැන අවධානීෙන් සිටිය යුතුයි හේතුව තමයි. මේොටසේ මේ කොටසේ අපි බලපු ආකාරයට හැම දෙයක්ම උන්වහන්සේ අප වෙනුවෙන් තමයි මෙතැනදි දෙට බලාපොරොත්තු වෙන්නේ නමුත් මේ සියල්ල කොන්දේසි සහිතයි. මේ කොන්දේසිවලට උන්වහන්සේ අපට උදව්කරන්ටත් බලාප බලාපොරොත්වෙන් සිටිනවවා නමුත් ඒ කොන්දේසිවලට අපි යටත් වෙන්න කැමතිද. ඒම නැතැන් ඒ කොන්දේසි භාරගන්න අපි කැමතිද. එ කොන් දේසි කොන්දේසි අපට යහපත් කියලා අපි හිතනවද එහමනත් මේ කොන්දේසිය අපිට හරි කාරදරයක් කියලාපි හිතනවද. අපි හැම වෙලා උකදීම මේ බලාපොරොත්වෙන් සිටින්නේ කොහොමරි කරලා කොහොමරි කරලා උන්වහසේෙන් උන්හන්සකගේ අවධන ස උන්හන්සගේ ආශරවාද ලබ ගන්න නමුත් කොන්දේසි ගැන කතා වෙනකොට උන්වහන්සගේ ආඥා පැවත්වීම ගැන අපි කතාාව වෙනකොට අ ඒවට අපි කැමති නැහැ. එතකොට මේක මනුෂ්‍ය ස්වභාවයක් එම නිසා ස්වාමන් වහන්සගේ යාඥාව ම ඉදිරියේදේ අපි කරනකොට හැම වෙලාවකදීම හොඳ සිහිබුද්ධියෙන් යුක්තව මේ සියලෝම කර්ුණකාරණ මතක ඇතුව අපි හොඳ එකන්නේ අවබෝධයකින් අපි උන්වහන්සගේ යාඥාව ස්වාමින් වහන්සගේ යාඥාව කළ යුතුයි මේ මෙසේ උන්වහන්සේට හරියට යාඥා කරනට උන්වහන්සකෙන් කරුණාව ලබාගන්ට උන්වහන්සේ විශේෂයෙන්ම වසංගත තත්ත්වය අපි අවට තිබෙන්නාව අතරේ. ඒගෙන් බේරීමට උන්වහන්සේ ලෙඩ රෝගවලින් බේරීමටත් උන්වහන්සේගේ ආරක්‍ෂාව ලබා ගැනීමටත් අපි යාඥා කරනොකට මේ උන්වහන්සගේ කොන්දේශ අමත කරනොකර. හරියාකාර අපි ඒවා ඉෂ්ට කරමින් ඉෂ්ට කරගෙන යමින් අපි උන්වහන්සේට යටත්වමු උන්හසට ාඥා කරමු ඒ තුළින් ආශිරවාද ලබාගමු ස්වාමින් වහන්සේ අප සියලු දෙනාට ආශිර්වාද කරන සේක්වා ආමෙන් දැන් එහෙම නං අපි මේ මෙය උන්වහන්සේගේ වචනය හමාර කරන්ට මත්තෙන් අපි සියලුදිනා නැවතත් හිස් නම යඥා කරමු අපට මහත්සේ ප්‍රේම කරන්න වූ මහොත්තම දෙවපාණෙනී මේ අනග අවස්ථාව බහන්සට ලබාදීම ගැන නැවත නැවතත් ස්තුූතියි. ස්වාමීනි අන්නයට කමාව දෙමින් අපගේ අවශ්‍යතාවන් සියල්ල වෙනුවෙන් ඔබහන්ේ මත්තේ පමණක් රැඳී සිටමින් අප අපිට කිසිවක් අවශ්‍යෙන් හැස්වාමීණය අපට මේ අපිට තියෙන දේවල් හොඳකම ඇති අපි පොහොසත් කියමින් ලබෝධික ආත්මයකින් අපි හැසිරින්නේ නැතුව ස්වාමිණේ යටහත් පහත්ත් ආත්මයකින් ඔබ වහන්සේ තුළ සැරිසරටත් බොහන්සේට යටත්වෙන්නටත් අපට වරන් දෙෙනමෙන් ඉල්ලා සිටිමු. ලෙඩින් දුකින් කනගාටුවෙන් ප්‍රශ්නවලින් සහ පවුලේ යම් යම් කෙනා අහිමිව අ අද දවසේ දුකින් සිටින්නාව සියලු දෙනවත්ව බහන්සි ගහන්සේට භාර කරන්නෙමු. ස්වාමිණී ලෙඩරෝග වසංගත අපට කොතෙකුත් තිබියදීත බහන්සේ මෙත කාරක්ෂා කර ගැනීම ැන බහන්සේ අනකවරයක්ක්ස්තුතියි. අවදරත්තු බහන්සගේ වච්චනය අපි හදාරන්ටත් තු ොහන්සේගේ පේමය අවබෝධ කරගන්නටත් ස්වාමණි අන්න අයට ඔබහන්සගේ ප්‍රේමේ බෙදාදෙන්ටත් සහ ඔවුන්ට අපි ප්‍රේම කරන්නටත් ඔබොහන්සේ අපට උදවරනම නිල්ලා සිටමින් අප ලලාවසිීර වැරදිවලට කාමවයිද සිරුවෙන යටටත්වන් අපගේ ගැලෝුන්කර ක්කස් හන්සගේ උතුම්ගූ නමේ උදෙසාය ආමෙන්. ඔබ සැමට සුබදව සබද දවසක් නැවතවතාවක් සහ. උන්වහන්සේ ඔබ සලු දෙනවත් අප සියලු දෙනාවත් රැකගැනිමින් ආරක්ෂ කර ගැනමින් අපිව උන්වහන්සේ ගෙනයන්නාව මාර්ග ස්වර්ගය කරා යන්නාව මේ මාර්ග තවතුරටත් ඇද හිල්ලෙන් ගමන් කරන්නට උන්වහන්සේ අපට උදව්කරන සෙක්වා ආමෙන්.